මොනවද කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරේ අප්පච්චි මොකද තාම පරක්කු කියලා. ස්වර්ණට අමාරුද දන්නේ? සානනන්දට හාට් එකක් එකක් නේද ආවේ? ඒක තමයි. ස්වර්ණට ওই පොඩි පොඩි ලෙඩ තිබුණාට හාට් ඇටැක් එකක් එන්න තරම් අසනීපයක් තිබුණේ නැහැ. ප්‍රශ්නෙකුත් නැහැ. අම්මයි අප්පච්චිත් මහන්සි වෙනවා වැඩි. ඔය ලෙඩ කියන දේවල් කිය කියෙන්නේ නැහනේ. ඒකනම් එහෙම තමයි. අප්පච්චි තරම් කොයි කාටවත් යුත්කම් කරපු මිනිහෙක් මේ ගමේවත් නැහැ. එයා හැම කෙනෙක් වෙනුවෙන්ම එදත් මහන්සි වුණා අදත් මහන්සි වෙනවා. එයා එයා ගැනවත් හිතන්නේ නැහැ. හනුන් ගැනමයි හිතන්නේ. හේ අප්පච්චිගේ හැටි. මට බයයි අම්මේ. අප්පච්චිට මොනවා හරි දෙයක් වුණා අපිට කවුද ඉන්නේ? අප්පච්චි නැති දවසක් ගැන මං හිතලත් නැහැ හිතන්නෙත් නැහැ සුදු මැණිකේ. අප්පච්චි අපිව තනි කරන්නේ. ඒක මට විශ්වාසයි. සුදු මැණිකේ මොනවද කල්පනා කරන්නේ? මොනහරි හිතුවද මට කවදාවත් සනීප වෙන්න ඕනේ නෑ අම්මේ. මම මැරෙනකම්ම අම්මගේ අප්පච්චිගේ සුදු මැණික වෙලා ඉන්න මට සනීප වෙන්න ඕනේ. දෙමව්පියන්ට කවදාවත් දරුවන්ව දාලා යන්න බෑ සුදු මැණික. යාළුවා මැරුණත් හැමදාම දරුවන් තියා බලාගෙන ඉන්නවා. සමිසද කලින්ම ගෙදර යන්න වගේ. ඔව් එස්සෝ. අනේ බලන්නකෝ අපේ මහිම මිස්ටර් වෙච්ච කරදරේ. කවුද අයියනේ? අහිංසක මිනිස්සුන්ටමයි මේ කරදර වෙන්නේ. ඒක නම් එහෙම තමයි එස්සෝ. අනිත් එක ඉතින් කොත්මල කියන්නේ පොඩි දුරද්ද? අනිත් එක තනියම ගෑල්මෙක් යනවා කියන්නේ මේ වෙලාවට. ඒ ගැන නම් ප්‍රශ්නයක් නෑ එස්සෝ. මේ පූජා මිස් කියන්නේ කොත්මලේට? ඔව්. පූජා මිස් කිව්වා මහිමව ගෙදරටම බසිනවා කියලා. හරි පුදුමයි. පුදුම වෙන්න දෙයක් නෑ එසෝ. පූජා මිස් මිනිසුන්ට උදව් කරනවලු. මොකද එසෝ කල්පනාට වැඩුනේ? මම කල්පනා කළේ කොහොමද මේ පූජා මැඩම්ට එක පාරටම මනුස්ස කරුණාව පහළ වුණේ කියලා. හරි පුදුමයිනේ. අයි පූජා මිස් එහෙම කරන්නේ නැද්ද? කරනවා කරනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කොහින් කොහොම කෙරවලෙයිද? මොකද එසෝ ඒකේ තේරුම? මෙහෙමයි. අපේ පූජා මැඩම් කරුණාවෙන් දෙයක් පටන් ගත්තොත් අවසාන වෙන්නේ මහා විනාශයක. කොහොමද අපි ටික කල්පනාවෙන් ඉන්න වෙයි හොඳේ? එසෝ ඔය කියන තරම පූජා මිස් භයානකද? මේ මතක් වෙනකොට ඇඟේ හිරිකටු පිපිලා හිඳ ගිරා. එසෝ නිකන් කතා කරන්නේ පූජා මිස මිනි මරුවෙක් ගන්නට දාලා. මිනිමරුව හොඳයි. මිනිමරුව ගේම් දෙන්නේ තරහකාරයන් විතරයි. හැබැයි ඉතින් එයා දෙන ගේම් උඩ ඉන්න කීයවත් දන්නේ නැහැ.
इससे ये ना तो ये खता करने ही दे वर्दी नहीं दे मिस मुझे इधर काटती है बैठे थे यानी मित्र बैठे हरी ला काटती आया पर वो ऐसे करने यानी मित्र वो ये याने ने कोटा खता करना देवल लोली आउर तो गाना तीस से मग में काम देख बिरिया दिए Nava Lactohydra Intense Cream Samvedi Viyali Samata Tetamaneedi Jeevayan Pubudai Happaka Pul Bemak Pilad Eya Facial Pack Yadda Whitening Cream Avocado Kalimanjaro Onna Recipe Kaangin Airakkara Denna Balang Yiddi Kiya Denna Adare Taram Satiye Dinawala Ratri 8:30 Ta ताते अभिमान के सेक्रेटरी महिमा किधी यहाँ के अम्मा हॉस्पिटल ना तेरे कर ला माँग हादाने महिमा व कोतमले एक गीहिंदा लेने के कोतमले वो ताते में ड्राइवर ने कल मेरे यानी उन्हीं सामे आठ पिसुला में ऐ ऐ के लान फिर मैं कोतमले यान अरे क्यों सेक्रेटरी के नहीं गिगे तेरा है वह मुनाद में करना था ना ताते माँग खावदाव तो बैरत दिया करन है ये कितनी मंदा नहीं है एक वहाँ दर्दन दान नहीं ऐ ताते हम क्यों वाट ये लम्हे आंडो ना ड्राइवर के निके के आंडो बुलवान ताते गैल लम्हे कोम दे हम ड्राइवर के निके के आवान नहीं उच्चर दूर आगे ऐ बेरी ये लम्हे गुड़ाक शॉप पे लाइन में एक आई माँग हम गिहिं था ना दाने पूजा मरा इतने क्या मुकाद करान ना दाने माँ वे ने मनो करान ने ताता माँ खादा ने अरे लम्हे टू उदाव भाग करान ने ऐ तातर माँ विश्वास नहीं थे तातर लोग हम माँ के ना विश्वास करने को ठाबी मानले माँ के ने कोम ही ताग नहीं थे ये मने मिला मियो ये ना कोम दे माँ क्या ने वाके होंदर थे इतने ताते माँ क्यों वाने माँ वारदा करान नहीं खेला ऐ तातर मटे होंदा बात करान दे नहीं थे ऐ माँ थे रूंगा नहीं थे अरे अरे अनानले ऐसे निपा वाद के लिए ने वाह को मत तानी मुकोट मलिया ने ये उन्होंने ताते माँ करान ना दानी होंदा अरे परसों में गिर लेने परसों में हाय सर माल पीपल नाम देखा लेती हूँ है बे इतनी मेवा के ठाउन नेक का लास्ट नो माला पीपल नाम देखता माय अब तो मैं आशा वाह माला माला को आगे लास्ट है मुकद्दर मुकद्दर माला ती है ने मटे मैं दीवार गति है ना नहीं मानना सर ठाउन ने लोगों ने तरह माल पीपल नाम देखा लेती ना है भाई तीन दिवाग मलाक पिपे ना आना गोना तो तमाई देख के बात मार खटर रे घन्ने किए ना देटो मना हर दिन ना दिन ने मैं वह हालत ही ना दे खटक आ रही तो हर याने खटक आ रही है क्या ना नहीं सर मानना खाओ दावत दे महाला ना हरी हरी आधा हागत तो नहीं हाँ मैं लेकिन मैं वो लस्सन माल मैं वाके पारवाल लोला तेजी टैलेंट पड़ी हुई है ये वाके वो रैका गन्ने कपे युतु कमेंट
නගින්න මං ගිහින් වාව දාන්න මං ඩ්‍රොප් කරන්න යා ප්ලීස් නෑ සර් ඒක හරියන්නේ කමක් නෑ හරි වැරද්ද තේරුම් කරලා දෙන්න ළමයෝ ඇවිල්ලා නගින්නකෝ හරිද වැරදිද කියලා තේරුම් ගන්න නැතුව නගින්න බැහැනේ සර් එතකොට මගේ වෙහිකල් එකේ නැගලා යන එක වැරදි සර් තේරුම් ගන්න ඒක සර්ටමයි හරි නැත්තේ ඔක් කමෝන් ආශා වා තාම මං ගැන හරියට දන්නේ නැහැ ඒකයි උහුම කතා කරන්නේ මං සර් ගැන හොඳටම දන්නවා මං කියන්නේ සර් මං සර් එක්ක යනවා කවුරු හරි දැක්කොත් ඒක සර්ට ප්‍රශ්නයක් සර් වි මම මේ කතා කරන ටිකත් සර්ගේ කවුරු හරි දැක්කොත් මොනවා නොහිතයිද මොනවා නොකියයිද අනිත් එක මම මේ කම්පැනි එකට අලුත් සර් ආයි සර් ආෂා ඔයාලට මං කියවනේ වා මං ගැන දන්නේ නැහැ මම මේ කාලෙකට පස්සේ තප්පරයක් හරි අද හිනා වුනේ ඔයා නිසා මන් නිසා ඔව් මොකද සර් ඒ කතාව කියන කතාවක් තියෙනවා ඒ කතාව ඔයා අහන්නමත් ඕනේ මොකද්ද කියන්න සර් මං හැමදේම කියන්න ඒත් මෙතන නෙමෙයි මේ මං යන්න සර් ආෂා ප්ලීස් සකෝගේ ලෝකය සතියේ දිනවල රාත්‍රි 8ට राजीव आदि इंदला 4 आवर्स ओटी अरेंज कराना हां स्टाफ එකට දින अरेंज කරන්න අපිට දවස් 3ක් තියෙනවානේ ඕඩස්ටි කවර් කරගන්න නෑ 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 එහෙමයි කියලා ඕනට වඩා ප්‍රෙෂර් කරන්න යන්න එපා මං කිව්වනේ රජීව් අභිමන් සර් ප්‍රෙෂර් කරන්න එපා ඔව් හා 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 හරි හරි ඔයා ඕනේ වෙලාවක මට කෝල් කරන්නකෝ හරි මං ඒක බලන්න හරි රජීව් හරි බයි මඩම් හැම දෙයක් ගැනම ගොඩක් හිතනවා නේද අපි එමෙ හිතන්නේ බෑ මහිම කම්පැනි එක පැවැත්ම රඳා පවතින නම් අපි වර්කර්ස්ලායි අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ. අනිත් එක වර්කර්ස්ලා අපි ගැන හිතනවා වගේ අපිත් වර්කර්ස්ලා ගැන හිතන්න ඕනේ. ඒ වුණාට මැඩම් අද කාලේ ගොඩාක් කම්පැනිස් වල වර්කර්ස්ලාත් එක්ක කම්පැනිගේ ඩිරෙක්ටර් බෝඩ් එක වැඩි ක්ලෝස් නැහැනේ. හැම තැනම ස්ට්‍රයික්. මෙහෙමයි මහේම. වර්කර්ස්ලාට ඕන තරම් ප්‍රශ්න තියෙනවා. එයාලා මේ ප්‍රශ්නවලට උත්තර හොයන විදිහත් හරි වෙනස්. අපි දැනගන්න ඕනේ ඩිරෙක්ටර්ස්ලා විදිහට එයාලගේ තැන ඉඳගෙන මේ ප්‍රශ්න දිහා බලලා උත්තර හොයලා දෙන්න. එහෙම වුණහම ඉතින් කම්පැනි වල ප්‍රශ්න නැහැ. මම ගොඩාක් වාසනාවන්තයි මැඩම්. ඒ මොකම හේම. නැයිටි. එහෙම නැත්තම් මගේ ෆස්ට් අපොයින්ට්මන්ට් එකම මේ වගේ කම්පැනි එකකට හම්බ වෙන්නේ නැහැ නේ. මං කම්පැනිකට ඇවිල්ලා දවස් කීයද ඒ වුණාට සර්ලා මැඩම්ලා මේ හැමෝම මගේ දිහා බැලුවේ අවුරුදු ගානක සේවකෙක් දිහා බලනවා වගේ මහේමා මෙහෙමයි
ඔයා අපිත් එක්ක දවසක් වැඩ කරත් එකයි අවුරුද්දක් වැඩ කරත් එකයි. ඔයා අපේ කෙනෙක්. අපිට ඔව වටිනවා. ඔව් මැඩම්. ඒ වටින නිසානේ මැඩම්ට මෙච්චර රෙස්පොන්සිබිලිටීස් තියාගෙන මට මේ වගේ ප්‍රශ්නයක් වුණ වෙලාවයි මාව ගෙනත් දාන්න ආවේ. නිර්වාන් ගේ අම්මා අතනී පෙලා මම පොඩ්ඩක් බලලා එන්න යනවා. ඇයි මොනවා වෙලා? දන්නේ නැද්ද? නිර්වාන් එක පොඩි කතාවක් ගිහිල්ලා. ස්වර්ණට පොඩි දුකක් ඇති වුණත් අසනීප වෙනවලු. නිර්වාන් ලට පිස්සුනේ අප්පා තමන්ගේ අම්මගේ හිතරිද දන්නේ ඕම. මුතු මුණු ඉල්ල අප්පා වර්සයටත් තියෙන්නේ. පුතා මොකක් කර කිව්වද? ආ මාපේ නෑ. දැන් මම කියුවේ නිර්වාන් නිකන්වත් කිව්වේ නෑනේ අප්පා. ආ නිර්වාන්ලා වැඩි කාටවත් කියලා නෑ මයි ඉතින්. ආ මේ මාපේ මාත් එන්න මටත් මේ ස්වර්ණෙන්ද බලන්න පුළුවන්. නෑ නෑ පුතේ දැන් ඉස්සර වගේ බෑ. ලෙඩ්ඩු බලන්නත් අවසර ගන්න ඕනේ. හරි හරි ඒක මොකද ෂේප් එකක් දාගමු. යන්කෝ මාප්පා. පුතා යන්දාපු ගමනක් යන්නකෝ. මං ගිහින් බලලා එන්න. මේ එනම මාප්පාව කියලා දාන්නද? ආය අඬපු ගමනක් යන්නකෝ. හා හා. එන මං ගිහලා එනවා අපේ. හා. මහීමා ඔබ හිතන්න පටන් ගන්නකොට මං හිතලා ඉවරයි. ඔබ වැඩේ කරන්න පටන් ගන්නකොට මං වැඩේ කරලා ඉවරයි. ඔබේ හිතේ තියෙන දේ ඔබ එළියට දාන්න ඕනේ. මම ඒක වෙලාවට එළියට ගන්නවා.